piani o la neg. Sì, si chiama Shaggy. Andiamo per bere. Ora avete in mano nuovi scuoli Halloween. ද මටද කියන්නේ ගෑණියෙක් තනියම එන්නකොට ඕනම් පිරිමිය කොටනවා කියලා. Sì, io sono signora. අලුත් මොඩලෙක් ෆිල්ම් එකක්. මේ මුළු ෆිල්ම් එකම වෙන ව්‍යාඛ්‍යාන රටාවක් හදා ගන්නවා YouTube එකයි මේ නූතන සාක්ෂණයත් එක්ක. ඉතින් මා හිතනවා අපේ රසිකයන්ට මේක අලුත් අත්දැකීමක් වෙන්න ඇති කියලා. So basically watching Signora was a different experience altogether because I think it's one of a kind production. It's somewhat different. It's a collaboration of Sri Lanka and Italy and it sort of transcends what the audiences would in a collaboration of both countries. So I would just invite everyone to come and watch this movie and enjoy. කාලයකට පස්සේ වෙනස්ම විදිහ අධ්‍යක්ීමක් තමයි අද නරඹ ගන්න පුළුවන් වුණේ. මොකද මේක රෝගත කරලා තියෙන්නේ ලංකාවේ නෙවෙයි ඉතාලිවල. ඉතින් ඉතාලිවල ජීවත් වෙන මිනිසුන්ගේ ලයිෆ් ස්ටයිල් එක තමයි මේකේ කතාන්තය වෙලා තියෙන්නේ. ඉතින් ඉතාලියේ ඉන්න ඕගලන්ට ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්න, වෙනස්ම අධ්‍යක්ීමක් ඕගලන්ට දැක බලා ගන්න පුළුවන් වෙයි කියලා. සිනමා ජීවිතේ මම දැකපු මම නරඹපු වෙනස් විදිහ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. මුළු චිත්‍රපටියම කුතුහලයක් තියෙනවා. චිත්‍රපටයේ පටන් ගැම්මේදී දෙන කුතුහලයේ අවසානය වෙනකම්ම තියෙනවා. නමුත් මේක මට දකින්න විශේෂත්වය වෙනවා මේ චිත්‍රපටයේ ගොඩක්ම වරඳගනි තරුණ පිරිස. මොකද අද හැම කෙනෙක්ම සෝෂල් මීඩියාත් එක්ක බද්ධ වෙලා යන්නේ. මුළු චිත්‍රපටියම ඒ වගේ දැන් කැමරාවකින් ෂූට් වෙන එකක්, කැමරා ෆෝන් එකකින් ෂූට් ඒ වගේ කතාවක් තමයි මුළු චිත්‍රපටේ ලස්සනයි. ඩිරෙක්ටර් අධ්‍යක්ෂතුමා චිත්‍රපටිය හොඳට ගලපලා තියෙනවා. මොකද මුළු චිත්‍රපටියම යන්නේ රෙකෝඩින් එකක්. ඒ රෙකෝඩින් එක චිත්‍රපටියට උචිත විදිහට ගලපලා චිත්‍රපටි නිර්මාණය කළ දෙන්නේ. මම හිතන්නේ තරුණ කොටස් වෙළඳ ගන්නවා කිව්වට මුළු චිත්‍රපටියේ පවුලේ හැමෝටම එකට සිට නරඹන්න පුළුවන්. කිසිම අසභ්‍ය දර්ශනයක් මොකුත් නැහැ. ලස්සන චිත්රපටියක්. ඉතින් ඇත්තම මට කියන්න තියෙන්නේ වෙනස් විදිහ චිත්‍රපටියක් අද මම නරඹුවා කියන එක තමයි කියන්න පුළුවන්. ඉවාන් ෆර්නාන්ඩෝ අධ්‍යක්ෂණය කරපු සිනියෝරා චිත්‍රපටය බලන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. විශේෂයෙන්ම ඉතාලියේ ඉන්න අයට, නවීන යුගයේ තරුණ තරුණියන්ට ස්පෙෂලි මේක හදලා තියෙන්නේ. නූතන තාක්ෂණය දැන් දැනට තියෙන ලේටස්ම ට්‍රෙන්ඩ්ස් වලින් තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා බලන්න. මේ සිනමාව කියන්නේ මේකාවිල් අපේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක ඉතාලිවල තියෙනවා. ඉතාලිවල සාමාන්‍යයෙන් ජීවත් වෙන හැම මිනිහෙක්ම ලයිෆ් එක තමයි අපි මේ සිනමාවට නගලා තියෙන්නේ. බලා ගන්න පුළුවන් ඉතාලියේ ජීවත් වෙන කට්ටියට ඒගොල්ල මේ ෆිල්ම් එක බලනකොට යම් කිසි අවස්ථාවක දැනෙන්න පුළුවන් මමත් මේ අවස්ථාවේ සිටියා කියලා. ඉතින් ඒ වගේ නිර්මාණයක් තමයි ඉතාලියට විශේෂ වූ නිර්මාණයක්. පිටරට ඉන්න කට්ටියට ගොඩක් විශේෂ නිර්මාණයක් මේක. බලාපොරොත්තු වෙනවා ඉතාලියේ සෑම ප්‍රදේශයකම මේ ෆිල්ම් එක අපි රිලීස් කරන්න. ඉතින් ආරාධනා කරනවා මේ ෆිල්ම් එක එයාලගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක බලන්න මේකට එකතු වෙන්න කියලා. ඔව් ඇත්තටම ඉතින් ඉතාලිය වගේම ශ්‍රී ලංකාවෙත් අපිට ගොඩක් බාධක ආවා. සබාධර්මයත් අපිට බාධක කරා. කොරෝනාව හැම දෙයකින්ම අපි
නවතින්නේ නැතු ඉදිරියට ඇවිල්ලා දැන් අපි ෆිල්ම් එක රිලීස් කරන්න ඇවිල්ලා තියෙනවා ගොඩක් සතුටි අවසානයක් දකින්න ලැබුච්ච එක ගැන මේ සිඤ්ඤෝරා ෆිල්ම් එක අපි ඉස්සෙල්ලාම බලාපොරොත්තු වෙනවා ඉතාලිය වල තමයි රිලීස් කරන්න ඊට පස්ව ප්‍රංශෙත් අපිට ආරාධනාවක් ලැබිලා තියෙනවා ෂෝස් දෙකක් කරන්න ඊට පස්සේ අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවෙත් මේක ප්‍රදර්ශනය කරන්න ඉතින් අපි ඉදිරියට බලමු මොන වගේද අපිට අවස්ථාවක් උදා වෙන්නේ ශ්‍රී ලංකාවෙත් මේක ප්‍රදර්ශනය කරන්න එවන් ෆෙනාන්ඩෝගේ ඉතාලි ගීල කරපු මහන්සියෙන් කරපු වැඩක් ඉතින් මේක සියලුම රූපගත කිරීම සිදු වෙන්නේ ඉතාලියේ එතකොට කිසිදු රූපගතම ලංකාවේ සිදු වෙන්නේ නැහැ ඔව් අපේ ඇත්ත කතාව මෙහි පෙන්වන්නේ අපි හිතනවා ඉතාලි කියන්නේ අපි සැප ගන්න යන්නේ කිය ඒ කියන්නේ අපි විනෝද වෙන්න යන රැකියාව සම්බන්ධව එතකොට මෙතන වෙන්නේ ඇත්තටම අපි කොච්චර දුකක් විඳිනවද ඒ ගීල කන කට්ට සහ අපි මොන වෘත්තියේද යෙදෙන්නේ කියන එක තමයි මෙතනින් කතා වෙන්නේ මේක ඇත්ත සිදුවීමකින් එක්ගත්තු ෆිල්ම් එකක් හින්දා ඒත් එක්කම ලංකාවට මේක ලොකු අත්දැකීමක් වෙයි ඉතාලිය එක්ස්පීරියන්ස් එක කොයි වගේද කියලා දැනගන්න ඒ වගේම ඉතින් මම හිතනවා අපිට ලොකු ගමනක් තියෙයි කියලා කට අම්මනා ඈනකොට මම වරනවා බෝපත් ඇල්ල වගේ ඒ දිග කොණ්ඩයගේ හැමදාම වගේ මත් පීනනවා ජුනීවෝ කට වඩා ඒස්වලින් බ්ලැක් වයිට් ලේබල් මට උතුරනවා තුතන්නවනම් මොය සුතු කම්මුල්ලුටින් සත්තයි මටන් ස්කේටින් යනවා නම රංගනා මග කැටෙ අම්මනා ඇනකොට මම ඇබරෙනවා බෝපත් ඇල්ල වගේ ඒ දිග කොන්නයගේ හැමදාම වගේ මත් පීනනවා
Mi sento, ti giuro, sono innamorata di te. Giuro.